අයිබෝන් කියලා හැමෝම පිළිගන්නවා කොකුරේ ශ්‍රී ලංකා YouTube channel එකට ගොඩ කාලෙකට පස්සේ මම වීඩියෝ එකක් දාන්නේ හේතුව තමයි මේ මේ දවස්වල මේ ගොඩක් තියෙන මේ සීතල කාලගුණේ නැත්නම් වැස්ස හැමදාම තියෙන එකක් ඉතින් කීප දෙනෙක් මගෙන් අහලා තිබ්බා මොකද්ද මේකට කරන්නේ පුළුවන් නම් වීඩියෝ එකක් කරලා දාන්න කියලා මේකට කරන දේ ඉතින් ඇත්තටම දැන් ගොඩක් අයගේ කූඩු තියෙන්නේ එළියේ. ඉතින් මේක දවල් වෙලාවට හොඳයි. මොකද අවුව වැටෙන එක ඇත්තටම මේ කුරුල්ලොන්ට කුරුල්ලොන්ගේ අභිජන බ්‍රීඩින් සීසන් එකට නැත්තම් බිත්තර ඇඟේ හැදෙන්න ඒගොල්ලන්ගේ විටමින් ඩි ලැබෙන එක ලොකු දෙයක් ඒගොල්ලන්ට ස්වභාවික අවුවේ. ඉතින් ඒක ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. හැබැයි මේක මේ රෑට නැත්තම් අධික සීතලක් තියෙන වෙලාවට සීතල පළාතක මේ ප්‍රශ්නේ රෑට මේ ගොඩක් බලපානවා. මොකද කුරුල්ලොන්ට ඒගොල්ලන් සාමාන්‍යයෙන් සෙන්ටිග්‍රේඩ් අංශක 30කට අඩු අගයක් උෂ්ණත්වයක් තියෙනකොට පරිසරයේ ඒකට ඒගොල්ලෝ අමුතුවෙන් අනුවර්තනය වෙන්න වෙනවා. ඉතින් ඒකට ඒගොල්ලෝ කරන්නේ තමුන්ගේ ඇඟින් හීට් එක හදා ගන්නවා ඒගොල්ලන්ට ඕන විදිහට. ඒගොල්ලෝ දැකලා ඇති ඒගොල්ලෝ රෑකට හරි නැත්නම් වහින දවසකට හරි කූඩුවල කුරුල්ලොන් ඉන්න විදිය බැලුවොත් රෑ ඒ සීතල වෙලාවට ඒගොල්ලෝ තටු පුම්බගෙන තමුන්ගේ ඇඟේ උෂ්ණත්වය ජෙනරේට් කරන දඟලනවා. ඉතින් ඒ දඟලන එකේදී වෙන්නේ සාමාන්‍යයෙන් අසනීප කුරුල්ලෙක් නැත්තම් වීක් එක්කෙනෙක් ඇඟේ පෝෂණය අඩු එක්කෙනෙක් මොනවහරි ගැටලුවක් තියෙන කෙනෙක් හිටියොත් ඒ වගේ වෙලාවක එයා ඒ ගන්න උත්සාහයේදී එයාගේ එනර්ජි එක නැත්තම් ශක්තිය වැය වෙලා එකට එයා මේ අසනීප වෙනවා. ඉතින් ඒක තමයි ඕගොල්ලෝ දකින්නේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට පහුදා උදේට බලනකොට මේ කුරුල්ලෝ කූඩුවේ පල්ලෙහාට බැහැලා නැත්තම් අයිනකට ගිහිල්ලා කෑම කන්නේ නැත්තම් පැත්ත වැටිලා ඒ කියන්නේ ඒ වගේ දවස් දෙක තුනක් හීතලේ දරාගත්තාට පස්සේ පැත්ත වැටිලා ඉන්නවා. ඕගොල්ලෝ දකින්නේ ඒකේ ඊළඟ පියවර. කියන්නේ කුරුල්ලා තමුන්ගේ ශරීරයෙන් ඒ උෂ්ණත්වය ජෙනරේට් කරන්න ගිහිල්ලා එයා වීක් වෙලා ඒකින්ද එයා දුර්වල වෙලා තමයි ඒ පහුවදා වෙනකොට. ඉතින් මේක දැන් මේ දවස්වල නම් හැමදාම වැස්ස. ඉතින් හැමදාම මේ රැයට වහිනවා. ඉතින් ඒක ගොඩක් කුරුල්ලොන්ට බලපානවා. ඊට පස්සේ වෙන්නේ මේගොල්ලෝ අර වගේ ලෙඩ වෙනවා. ඉතින් සමහර අය මේකට ගොඩක් අය කරනවා ගන්ඩෙක්සිල් එක කියලා බෙහෙතක්. ඒක ගොඩක් අය දන්නවා ඇති දැනටමත්. ඉතින් ඒක දෙනවා දෙන අයත් ඉන්න වතුරට දාලා. ඉතින් හොඳට මතක තියාගන්න ඕනේ කුරුල්ලෝ කියන්නේ බෙහෙත් බොන සත්තු නෙමෙයි. රයිට්. ඉතින් නිතරම මේ වගේ බෙහෙත් දෙන්න ගත්තාම නැත්තම් බෙහෙත් අපි අනවශ්‍ය විදියට ඒ දැන් අපි හිතමුක අපිට උණක් හැදෙනවා කියලා අපි හැදෙනවා කියලා හිතාගෙන ඊට ඉස්සෙල්ල දවසේ පැන්ඩෝල් බොන්නේ නැහනේ නේ. ඉතින් අපි හැදුනොත් තමයි බොන්නේ. ඉතින් ඒ වගේ තමයි ඒත් මේ කුරුල්ලොන්ට මේ දැන් කුකුල්ලුන්ට නම් අනවාරෙන් මේ බෙහෙත් දෙනවා. මොකද ඒගොල්ලෝ ජීවත් වෙන්න හදන අය නෙමෙයි. ඒගොල්ලෝ මසට හදන අය. ඒ කාලේදී ඒගොල්ලෝ ජීවත් වුණා නම් ඇති. ඒ වගේම තමයි මේ කුරුල්ලොන්ටත් මේ ගන්ඩෙක්සිල් මේ වගේ බෙහෙත් ජාති දෙන එක ඒගොල්ලන්ගේ කිඩ්නි වලට රයිට්. එතකොට මේ ලිවර් වලට ඒ වගේ යාගේ ශරීරයේ අභ්‍යන්තර කොටස් වලට ගොඩාක් ඩැමේජ් වෙන්න පුළුවන් දේවල් ඒ ප්‍රමාණය අපි වතුරට දැම්මා මූ වතුරේ ඒ බොන ප්‍රමාණය අනුවකට යනවා. ඒක තියෙන වෙලාව අනුව ඒකේ ඉන්ග්‍රීඩියන්ස් වෙනස් වෙනවා. ඉතින් ඔය වගේ දේවල් හින්දා මම නම් කියන්නේ ඒ ඔක්කොටම ඉස්සෙල්ලා ඔයගොල්ලෝ බලා ගන්න ඕනේ කුරුල්ලගේ අර අසනීප වෙන එක නැත්තම් මේ වගේ තියෙන ප්‍රශ්නවලට පිළිම. දැන් මම ආයි අතෙන්ට ආවොත් දැන් මම කිව්වා වගේ කුරුල්ලා ඒ වගේ ශක්තිය ජෙනරේට් කරන්න කියලා එයාගේ ශරීරයෙන්ම එයා වීක් වෙන එක තමයි වෙන්නේ. ඉතින් අපි මේ වැස්ස කාලෙට හොඳට මතක තියාගන්න ඕනේ අපි දෙනවා සාමාන්‍යයෙන් කොළ ජාති. දැන් මම නම් කියලා තියෙනවා කට්ටියට කොළ දෙන්න කියලා. ඉතින් ඒ කොළ ජාති මොකුණු වෙන්න ඔටු කොළ මොනවා හරි කොළ ජාතිය වැස්ස දවස් වලට පාවිච්චි කරන්න යන්න එපා. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. මොකද ඕගොල්ලන්ට අත්දැකීම් ඇති බඩේලි යනවා කුරුල්ලොන්ට ලූස් මෝෂන් එනවා. ඉතින් මේ වගේ දේවල් වැස්ස දවස් වලට එයාගේ අර එයා කරන දේවල් වි එයා ශක්තිය වැය කරන ඒවයි ඒවත් එක්ක සටන් කරන ඒවයි. එතකොට ඒ වැස්ස ක්ලයිමේට් චේන්ජ් එකයි ඔක්කොම ශරීරයේ අර වගේ දේවල් සිද්ධ වෙන දේවලුත් එක්ක බලලා ඊළඟට මේ වගේ අසනීප වුණොත් ඒක හරි අමාරුයි කුරුල්ලෙක් අනිත් පැත්තට අරව ගන්න. ඕගලන්ට අත් දෙකින් ඇති බඩේලිය යන ලූස් මෝෂන් ආවොත් ඩයරියා හැදුනොත්
ගොඩක් අයගේ කුරුල්ලෝ මැරෙනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. මොකද ඒ කුරුල්ලෙක් වෙනුවෙන් ගත කරන්න මිනිස්සුන්ට මහ වෙලාවක් නැහැ. ඉතින් ඒ කුරුල්ලෝ අසනීප වෙලා මැරලා යනවා. ඉතින් ඒකින් දා මම කියන්නේ වැස්ස දවසට ඕගොල්ලෝ ඒකට රෙඩි වෙන්න. නැත්නම් වැස්සක් එනකොට හරි අද වැස්ස නම් හෙටත් වහයි කියලා දැන් මේ දවස්වල නම් අපිට දිනපතා වහිනවා. ඉතින් ඒකට පුරුදු අපි දන්නවා වහිනවා කියලා. ඒකින් දා අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ කූඩු වටෙන්ම වහන්න ඉටරෙදි වලින් හරි හවසට වැස්ස වෙලාවට දවල් හරි වහිනවනම් ඒකට අග්ගාලා වහන්න පුළුවන් වෙන හදාගන්න. ඉතින් වහලා ඇතුළට ඕගොල්ලෝ ඔයාගේ කූඩුවේ ප්‍රමාණය අනුව ඔයාට මේ බල්බ් එකක් යූස් කරගන්න පුළුවන්. මේ බල්බ් එකේ යූස් කරන්න ඕනේ පාවිච්චි කරන්න ඕනේ පිලමන් බල්බ් එකක්. අපේ ඉස්සර ගෙවල් අපි පාවිච්චි කරන පිලමන් බල්බ් එක LED නෙමෙයි. ඉතින් ඒ බල්බ් එකේ වොට් ගාන කීයද කියලා තීරණය වෙන්නේ නැත්නම් බල්බ් කීයක් දානවද කියලා තීරණය වෙන්නේ කූඩුවේ ප්‍රමාණය මත. ඉතින් ඒක ඕගොල්ලන්ට ලේසියෙන් බලා ගන්න පුළුවන් බල්බ් එකක් දාලා නැත්නම් දෙකක් දාලා දැම්මන් පස්සේ ඔයාට ඒක පැය භාගයක් විතර වහලා තිබ්බට පස්සේ කූඩු වහලා තියදී තමයි බල්බ් දාන්නේ. අනිවාර්යෙන් ඒ එළිය කව කරන්න. මොකද එළිය මහා එළියක් කුරුල්ලොන්ට ඇස්වලට අමාරුයි. එයා ඒකත් එයාට ස්ට්‍රෙස් එකක්. හරිද? මානසිකව ඒක එයාට වදයක්. එයා ඒකිනුත් වීක් වෙනවා. ඉතින් ඒකින්ද එළිය කව කරගන්න විදියක් හදාගන්න මුට්ටියක් ඇතුළට දාන්න හරි නැත්නම් ලෑල්ලකින් කව කරන්න කාඩ්බෝඩ් කෑල්ලකින් කව කරන්න බල්බ් එක කරලා ඒ එළිය කව කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් බලාගන්න සරලව මේ උණ කට්ටකින් සෙන්ටිග්‍රේඩ් අංශක 30 31 32 අතර තියාගත්තනම් ඇති. සාමාන්‍ය උෂ්ණත්වය. ඒ කියන්නේ පරිසරයේ සාමාන්‍ය දවල් තියෙන උෂ්ණත්වය තියාගත්තනම් ඇති. අසනීප කුරුල්ලෙක්ට තමයි මම කියන්නේ 30යි 35යි අතර 34 35 33 34 35 තියාගන්න කියලා අසනීප. එක්කෙනෙක්ට. ඉතින් මේ ක්‍රමයේ ඔයාට කුරුල්ලෝ දැන් අපි තුම බිත්තර දාලා නම් ඉන්නේ වැස්ස දවසක නොවුනත් විතර දාපු කෙනෙක් කවුරු හරි අසනීප වුණොත් මෙන්න මේ ක්‍රමයේ යූස් කරන්න මේක පුළුවන්. මොකද මේ විදිහට වහලා බල්බ් එකක් දෙයක් හරි දාලා ඒ ඇතුළේ උෂ්ණත්වය එතකොට අසනීප කෙනෙක් නම් 34 35 33 අතර 33 34 35 මේ කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක ඒ අතර තියාගන්න බලන්න. ඒක ගොඩක් හොඳයි. මොකද අර කුරුල්ලෝ අපිට අර මං අනිත් වීඩියෝස් වල දාලා තියෙන හොස්පිටල් බොක්ස් එකක් අරලා දාන හැටි ඒ වගේ එක දාන්න බෑ. බිත්තර දාපු කට්ටිය එකෙන් එළියට ගන්න බැරි හින්දා මේ ක්‍රමේ භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ වැස්ස දවසට මං කිව්වා වගේ බල්බ් දාගන්න කූඩුවේ ප්‍රමාණය අනුව තීරණය කරන්න. එතකොට ඔයාට ඒක උණ කට්ටක් පාවිච්චි කරලා උණ කට්ට සෙන්ටිග්‍රේඩ් අංශක 35 තියෙන්නේ. සමහර ඒවා 30 පටන් ගන්න ඒවා තියෙනවා. ඉතින් ඩිජිටල් එකක් ගත්තොත් තව ලේසි. මේ දවස්වල හැමතැනම තියෙන ඔය මේ අපි කොරෝනා වලට ටෙම්පරේචර් බයින් එක ටෙම්පරේචර් ගේජ් එක අපි නල්ලට අල්ලලා බලන්නේ. ඉතින් ඒක තියෙනවා නම් තව හොඳයි ටෙම්පරේචර් එක බලාගන්න. මේ ඒ වගේකින් හරි මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරලා ඔයාට සෙන්ටිග්‍රේඩ් අංශක 31 32 30 ඉඳලා 32 වෙනකම් උෂ්ණත්වයක් රැයට වහින වේලාවක සීතල වේලාවක තියාගන්න. මේ එතකොට ඕගොල්ලන්ට මං කිව්වා වගේ එළිය කව කරලා ඒ කියන්නේ අඳුරු තැනක උෂ්ණත්වය තමයි අපි ඒ වෙලාවට රැයට වහින වේලාවක දෙන්නේ. ඉතින් මේ ටික කරගන්න එතකොට ඔයාට මුණ පාන්න තියෙන ගැටලු ගොඩක් අඩු වෙනවා. මොකද අපි කුරුල්ලෙක් ලෙඩ වෙලා ඊළඟ දවසේ අපි කරන ට්‍රීට්මන්ට් වල වඩා එයා ලෙඩ වෙන්නේ ඉස්සෙල්ලා අපි ආව ආරක්ෂා කරගන්නවා නම් හරි ලේසි. ඒ කරන දේවල් හැම දෙයක්ම. එතකොට මේ වගේ කරගත්තොත් ඔයාට හොඳයි. මේ මගේ මේ යාළුවෙක් ඉන්නවා මෙයා කරදර කරනවා මේ වෙලාවට ඇහිලා මේ මගේ බල්ලා. ඉතින් මේ එතකොට මේ මම ඕගොල්ලන්ට දාන්නම් මගේ කරලා තියෙන වීඩියෝස්. ඒ කියන්නේ මම අර හොස්පිටල් බොක්ස් එක හදන ඇටි ලින්ක් එක දාන්නම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ. එතකොට අසනීප කුරුල්ලෙක් කොහමද දැනගන්නේ කියන එක මම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ කොහොමද මේ ලින්ක් එක. ඒකට ගිහිල්ලා බලන්න මේ ඕගොල්ලන්ට මොනවද ඒ අසනීප වුණාම කොහමද අඳුනගන්නේ. එතකොට මං කියන්නේ අසනීප වෙන්නේ ඉස්සෙල්ලා. හොඳේ මේ වැස්ස වෙලාවට වැස්ස දවස්වලට කරගන්න දෙයක්. රැයට කොහොමද මේ වගේ තියෙනව නම් වැස්ස නැතත් සීතල පළාත් නම් මට ගොඩක් කතා කරනවා මේ බදුළු බණ්ඩාරවෙල නෝරේලි ඒ පැතිවල. ඉතින් අන්න ඒගොල්ලන්ට මම දෙන පණිවිඩය තමයි රැයට ඕගොල්ලන්ගේ හවසට මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරන්න. කූඩු වහගන්න වටෙන්ම බල්බ් දාලා හීට් එක ස්ටේබල් කරගන්න පරිසර උෂ්ණත්වයට දවල් තියෙන එකට. ඒකට ඕගොල්ලන්ට ඔය මේ කඩවල් වල තියෙනවා ගන්න මේ ටෙම්පරේචර් මීටර්ස්
පොඩි ඒව රුපියල් 300ක් විතර වෙන්නේ අලවලා තියන්න පුළුවන් පර්මනන්ට්ලි. එතකොට ඒකෙන් ඔයාට එහෙට මෙහෙට යන වෙලාවක වුණත් දැක්කාම දන්නවා ටෙම්පරේචර් එක බහැලා මේ මේ පරිසරේ. ඒකින්ද එතකොට අර ඔයාලා ලයිට් දාලා එහෙම මේ වැඩේ කරගන්න පුළුවන්. අනිත් එක මේ මං කිව්වා වගේ කොළ ජාති දෙන්න එපා වැහි කාලෙට. බිත්තර කෑම වුණත් ටිකක් පරිස්සමෙන්, මොකද ඉක්මනට නරක වෙන්න බලන්න පුළුවන් සීතල පරිසරයක. ඒ වගේන අවධානයෙන් ඉන්න. ඉතින් මම මේ වීඩියෝ එක එකයි මේ හිතිච්ච එක මම දැම්මේ කිසිම සූදානමක් නැතුව. මොකද මට හිතුණා ඔයගලන්ට මේක වැදගත් වෙයි කියලා. හදිසිය මේ දවස්වල මේ තියෙන වැඩේ මට කීප දෙනෙක්ම මේ කතා කරලා බෙහෙත් ඇහුවා, ආරම්භණම් කරා. ඉතින් මං හිතුවා මට කියපු කට්ටිය කිව්වත් එක්ක මේ ගැන වීඩියෝ එකක් කරලා නැහැ, ඒක පොඩ්ඩක් කරලා දාන්න. ඒකයි මම මේ වීඩියෝ එක හදිසියෙම කරේ. කවුරු හරි කෙනෙක් ඉන්ඩෝ හදනවා නම්, නැත්නම් ගියල් ඇතුලේ හදනවා නම් එයාට පුළුවන්. දැන් මගේ තියෙන ගෙවල් ඇතුලේ ගිය ඇතුලේ තමයි රූම් එක. ඉතින් ඒ මට පුළුවන්, මම දැන් මේ වෙලාවෙත් මගේ ඒ රූම් එකේ ටෙම්පරේචර් එක සෙන්ටිග්‍රේඩ් අංශ එක 36ක තියාගෙන ඉන්නවා. ඒ මම හදාගත්ත, මම හදාගත්ත හීටර් වලින් හීට් කරගෙන ටෙම්පරේචර් කන්ට්‍රෝල් දාලා ඔටෝමැටිකලි හීට් එක හැදෙනවා. මම හිතන මගේ වීඩියෝ එකක් මම කරලා තියෙනවා ඒ ගැන, කොහොමද ඒක හදාගෙන තියෙන්නේ කියලා. එතකොට මම මේ කියපු දේවල් පොඩ්ඩක් හිතලා බලන්න. අදම හෙටම හරි ඕගොල්ලන්ගේ කූඩු මේ වගේ ප්‍රශ්නකට මුණ දීලා නම් කුරුල්ලොම පොඩ්ඩක් අප්සෙට් එකේ නම් ඉන්නේ හීතලින්ද, මේක කරගන්න. මේගොල්ලන්ට ඕගොල්ලන් ඔයාට වාසියක් තියෙන හැම ප්‍රශ්නවලට මුණ දෙන්න ඉස්සෙල්ලා කුරුල්ලෝ හොඳට තියාගන්න පුළුවන්. ලෙඩ වෙන එක මේ දවස්වල මං හිතන්නේ ලෙඩ වෙනවා විතරක් නෙමෙයි, කුරුල්ලෝ මැරෙන ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනවා. මම දන්න විදිහට ගොඩක් කට්ටිය කුරුල්ලෝ මැරෙනවා මේ සීතල බලපාලා. ඉතින් ඒකින්ද තව මං හිතන්නේ කාලයක් මේ වෙහි කාලගුණියයි. ඉතින් ඒකින්ද මං හිතනවා මේක ඔයගලන්ට ප්‍රයෝජනයක් වෙයි කියලා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට මේ වීඩියෝ එකේම කමෙන්ට්ස් දාන්න, මං ඒවට උත්තර දෙනවා. දැකපු ගමන් මගේ නම්බර්සුත් දාලා තියෙනවා, ඒවට වට්ස්ඇප් කරන්න ඕන දෙයක් මට මගෙන් දැනගන්න පුළුවන්. එහෙනම් මං හිතන්නේ ඔයගලන්ට පොඩි හරි වෙලාවක් අරන් ලොකු දැනුමක් මන් දුන්නා කියලා හිතනවා. පරිස්සමින් මේ දවස්වල කුරුල්ලෝ ටික බලා ගන්න. මොකද මේ තියෙන ටෙම්පරේචර් එකත් එක්ක මම හිතන්නේ කුරුල්ලොන්ට තව සුමානයක් තරකට අර කාලේ දැනටත් සුමානයක් විතර සීතලට මේගොල්ලෝ අහුවෙලා ඉන්නේ. තේකින්ද මේ ටික හොඳට ඔලුවට අරගෙන වැඩේ කරගන්න. එහෙනම් හැම දිනාටම මම තව වීඩියෝ එකක් කරන්න ඉන්නවා, හිට අනිද්දා මම එකක් දාන්නම්. හැම දිනාටම අයබෝන් කියනවා. සුබ දවසක් හැමෝටම. අපි ආයිත් අලුත් වීඩියෝ එක හම්බ වෙමු.